වගේම සුබ දවසක් කියන ගමන් අද මම කතා කරන්නට යන්නේ යුක්‍රේනයේ එතෙක් මෙතෙක් ලොව සිදු සියවසේ දැවන්තම නියෂ්ටික පිපිරීම ගැන. විශේෂයෙන්ම මේ නියෂ්ටික ප්‍රතික්‍රියක සමග අත්තනෝමතික ලෙස සෙල්ලම් කිරීමට යාම නිසා පුද්ගලින් තිදෙනකු විසින් සිදු කරන ලද සියවසේ දැවන්තම නියෂ්ටික වේශනයක ඉදිරි තමයි හඳුන්වන්නේ. කතා පැත්තට හැරුණොත් මේ හරියටම වර්ෂ 1986 අප්‍රේල් 26 වෙනිදා මෙදින චර්නොබිල් බලාගාරයේ බලාගාර අධ්‍යක්ෂක වික්ටර් බ්‍රූකානෝ, බලාගාරයේ සහකාර ප්‍රධාන ඉංජිනේරු ඇනටෝලියෝ ඩයලට් සහ ප්‍රධාන ඉංජිනේරු නිකොලාය් ෆෝමින් තුන්දෙනා විසින් බලාගාරයේ 4 රියක්ටර් එකේ එක්තරා පරීක්ෂණයක් සඳහා තමයි සූදානම් වෙලා තිබෙන්නේ. කොහොම වුණත් සමාවදිය නොහැකි කරුණ තමයි මෙහි ඇති විනාශකාරී බව දැන දැනම අත්නොමතික ලෙස සියලු සම්මත නීති රීති කඩ කරමින් ඉතා හොර රහසේ මෙම පරීක්ෂණය සිදු කිරීමයි. ග්‍රිඩ් කන්ට්‍රෝලර්, එහෙමත් නැත්නම් බලාගාරයේ ප්‍රධාන පාලකයා විසින් මෙම පරීක්ෂණය සඳහා බලාගාරයේ එදින වසා දැමීමට අකමැති වීම නිසා ඔහුට හොරෙන් බලාගාරයේ සාමාන්‍ය පරිදි කටයුතු කරන අතරතුර මෙම පරීක්ෂණය කිරීමට මෙම තිදෙනා කටයුතු කරනවා. නියෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ, එහෙමත් නැත්නම් රියක්ටර් එකේ සිසිලන කුටීරවලට සහ ටර්බයින කරකවීමට අවශ්‍ය හුමාලයේ නිපදවීමට අවශ්‍ය ජලය පොම්ප කරන්නේ වතුර මෝටර් කීපයක් මගින්. මෙම වතුර මෝටර් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන විදුලිය ලබා ගන්නේද බලාගාරයේ නිපදවන විදුලිය මගින්මයි. යම් හේතුවක් මත බලාගාරයේ විදුලි සැපයීම බිඳ වැටුනොත් බලාගාරයේ සිසිලන සඳහා ජලය පොම්ප කිරීමට විදුලිය සැපයා ගන්න ලබන්නේ ඩීසල් ජෙනරේටර් මගින්. මෙහි තිබූ භයානක ගැටලුව නම් බලාගාරයේ විදුලි සැපයීම බිඳ වැටීමෙන් පසු ඩීසල් ජෙනරේටර් ක්‍රියාත්මක වීමට අවම විනාඩියක පමණ කාලයක් ගත වීමයි. ඒ කියන්නේ බලාගාරයේ යම්කිසි හේතුවක් නිසා බිඳ වැටුනොත් නැවත ඩීසල් ජෙනරේටර් ක්‍රියාත්මක වී සිසිලෙනට අවශ්‍ය ජලය සපයන වතුර පොම්ප ක්‍රියාත්මක වීමට විනාඩියක කාලයක් ගත වෙනවා. එතකොට විනාඩියක කාලයක් පුරාවට සිසිලෙනට ජලය නැතිව කෝ එක, එහෙමත් නැත්නම් නියෂ්ටික ප්‍රතික්‍රියාකාරකය අඛණ්ඩව රත් වෙනවා. නියෂ්ටික බලාගාරයකට විනාඩියක් කියන්නේ ඉතාමත් විශාල කාලයක්. මෙවැනි බලාගාරයක උෂ්ණත්වය ඉහළ ගොස් සිසිලන ජලය සම්පූර්ණයෙන් වාෂ්පී යාමට තත්පර 15ක් ප්‍රමාණවත් බව තමයි විශේෂඥයන් පවසන්නේ. පෙර සඳහන් කළ පරිදි බලාගාරයේ අධ්‍යක්ෂක වික්ටර් බ්‍රූකානෝ ඇතුළු තිදෙනාගේ පරීක්ෂණය වී ඇත්තේ හදිසියේ ටර්බයින් එකක් බිඳ වැටීමකදී ඩීසල් ජෙනරේටර් ක්‍රියාත්මක වීමට යන විනාඩියක කාලය තුළ සිසිලනයට අවශ්‍ය ජලපොම්ප අඛණ්ඩව ක්‍රියා කරවීමට විදුලිය සපයා ගැනීම පිළිබඳ අධ්‍යයනයක් කිරීම. ඒ සඳහාත් පිළියමක් තිබුණා. ඒ තමයි අපි කලින් සඳහන් කළ ටර්බයින් හදිසියේ ක්‍රියා විරහිත වීමකදී ඒ ක්ෂණිකව නතර නොවි හෙමින් ප්‍රමාණිකූලව වේගය අඩුවෙමින් ගොස් නතර වීම. උදාහරණයක් විදිහට නිවසේ භාවිත කරන විදුලි පංකාව ස්විචේ ඕෆ් කළ සැනින් නතර නොවි ෆෑන් එකේ වේගය අඩුවෙමින් ගොස් නතර වෙනවා වගේ. මෙලෙස ටර්බයින් ක්‍රියා විරහිත වීමකදී ඒ ක්‍රමානුකූලව වේගය අඩුවෙමින් යන කාලයේදී නිපදවන කුඩා විදුලි බලයෙන් සිසිලනයට අවශ්‍ය ජලපොම්ප දිගටම ක්‍රියා කරවිය හැකිද යන්න පිළිබඳව පරීක්ෂණය කිරීම තමයි පෙර සඳහන් කළ තිදෙනා විසින් සිදු කරලා තිබෙන්නේ. පරීක්ෂණය අත්දැක බැලීම සඳහා බලාගාරයේ අධ්‍යක්ෂකගේ නියමයේ පරිදි බලාගාරයේ බලය මෙගාවොට් 700 දක්වා පහළට ගෙනවිත් තිබෙනවා. මෙලෙස කෝයක තුළ උෂ්ණත්වය අඩු කරන විට කෝයක තුළ යුරේනියම් තැටි ගබඩා කර තිබෙන ෆියුල් රොඩ් තුළ සෙනෝන් වායු නිපද වෙන්න පටන් ගන්නවා. අඩු උෂ්ණත්වයේදී සෙනෝන් වායුව ගැටලුව තමයි නියෂ්ටික ප්‍රතික්‍රියාවක වේගය අඛණ්ඩව අඩු කරන නිසා බලාගාරයේ බලය මෙගාවොට් 700 ධාරිතාවේ ඒකාකාරීව තබා ගැනීමට නොහැකිව බලාගාරයේ බලය අඛණ්ඩව අඩු වෙන්න පටන්ගෙන තිබෙනවා. මෙලෙස එදින බලාගාරයේ බලය මෙගාවොට් 30 දක්වා අඩු වුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. මෙවැනි අවස්ථාවක සාමාන්‍ය ක්‍රියාවලිය වෙන්නේ රියක්ටර් සම්පූර්ණයෙන් වසා දමලා දවසක් පුරාවට මුල සිට රියක්ටර් තුල බලය වැඩි කරන එක. නමුත් මේ පරීක්ෂණය හොරෙන් සිදු කරපු එකක් නිසා බලාගාරයේ සහකාර ප්‍රධාන ඉංජිනේරු ඩයලොට්ට වුමනා වෙනවා ඉතා ඉක්මනින් බලාගාරයේ සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට. RBMK වර්ගයේ ප්‍රතික්‍රියකයක් වුණ මෙම හතරවන ප්‍රතික්‍රියකයේ යුරේනියම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පාලනය කරන්නේ ප්‍රතික්‍රියකයේ තුළට ගිල්වා පවතින බෝරෝන් කන්ට්‍රෝල් රොඩ් මගින්. බෝරෝන් මගින් යුරේනියම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පාලනය කරනවා. මේ වන විට ප්‍රතික්‍රියක තුළට බෝරෝන් කන්ට්‍රෝල් රොඩ් 221 ගිල්වා තිබුණත් ඩයලොට්ගේ අණ පරිදි
කන්ට්‍රෝල් රොඩ් 205ක්ම එළියට අදිනවා. යුරේනියම් ප්‍රතික්‍රියාශීලතාවයේ වේගයෙන් වැඩි වෙලා උෂ්ණත්වය ඉහළ යන්න පටන් ගන්නවා. RBMK රියැක්ටර් වල දුර්වලතාවයක් තමයි පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියාශීලතාවය වේගයෙන් වැඩි වෙන එක. පොම්ප වහලා නිසා පද්ධතිය සිසිල් කරන්න ජලයක් නැහැ. අධික උෂ්ණත්වය නිසා ඉතිරිව තිබූ ජලය ටික ක්ෂණිකව වාෂ්ප වෙලා යනවා. මෙවැනි හදිසි අවස්ථාවක රියැක්ටර් වල ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් නතර කිරීමට AZ5 කියලා හදිසි වසා දැමීමේ ස්විච් එකක් මෙම පද්ධතියේ තිබුණා. මෙම ස්විච් එකෙන් වෙන්නේ ඉහළට ඇද තිබූ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පාලනය කරන බෝරෝන් කන්ට්‍රෝල් රොඩ් ප්‍රතික්‍රියකය තුළට නැවත ගිල්වා ප්‍රතික්‍රියාව නැවතීමයි. පද්ධතිය අසාමාන්‍ය ලෙස රත් වී තිබුණ නිසා කන්ට්‍රෝල් රොඩ් පහළට ගොස් කන්ට්‍රෝල් රොඩ් 205ම එකවර සිරවීම සිදු වුණා. මෙම පද්ධතිය නිර්මාණය කරලා තිබුණේ බලය මෙගාවොට් 3200ක් නිපදවීමට වුණත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පාලනයකින් තොරව ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. මෙලෙස පද්ධතිය තුළ මෙගාවොට් 33,000ක් දක්වා බලය ශීඝ්‍රයෙන් වැඩි වුණා. එහෙම උතේ කෝර් එක අභ්‍යන්තරයේ වූ අධික උෂ්ණත්වය හා පීඩනය හමුවේ කෝවිසිල් එකේ ඉහළ තිබුණ ටොන් 121ක් බරදී ලෝහ පිහින ගැලවි අහසට විසි වී ගියා. ඒත් එක්කම පිටතින් ගින්න වැඩි කිරීමට අවශ්‍ය ඔක්සිජන් කෝයකට ඇති තරම් ඇතුල් වෙනවා. යුරෝනියම් ටොන් 191ක් සමග දෙවැනි පිපිරුම අතිශයින්ම දරුණු එකක් වුණා. මුල් පිපිරීමෙන් ක්ෂණිකව පුද්ගලයන් දෙදෙනෙක් මිය යනවා. විකිරණ විසවීමෙන් තවත් පිරිසක් රෝහල්ගත කරනවා. එහෙත් ඒ වසර දහස් ගණනක් පුරාවට සිදුවන දැවන්ත ව්‍යසනයක මූලාරම්භය පමණයි. හිරෝෂිමා බෝම්බේමෙන් දසගුණයක විකිරණ මැයි මස 4 වෙනිදා දක්වා බාහිර පරිසරයට මුදා හැරෙනවා. 4 වන රියැක්ටරය තුළ තිබුණ යුරේනියම් ටොන් 190න් 30%ක්ම වායුගෝලයට මිසුව විෂ වලාවක් ලෙස රුසියාව ඇතුළු සමස්ත යුරෝපයටම බලපෑම් ඇති කළා. ඉදිරි දින කිහිපය තුළ ගින්නිවන භටයන් 28ක් සහ සහන සේවකයන් 56ක් මළවුන් අතරට එකතු වුණා. ප්‍රදේශවාසීන් කිසිවෙක් තමන් සිටින්නේ මාරාන්තික අවදානමක බව දැනගෙන සිටියේ නැහැ. සෝවියට් ආණ්ඩුවත් සිදුවීම සැඟවීමට කළ හැකි සෑම දෙයක්ම සිදු කළා. අවසානයේ සෝවියට් ආණ්ඩුවට සිදු වුණා තාවකාලිකව ජනතාව දින කීපයකට නගරයෙන් ඉවත් කිරීම සිදුවන බව පවසා ජනතාව නගරයෙන් ඉවත් කිරීමට. තමන් සතු සියල්ල නිවෙස්වලම තබා තාවකාලිකව දින කීපයකට පමණක් අත්‍යවශ්‍යම දේ පමණක් රැගෙන මිනිසුන් නගරයෙන් පිටවීමට බස් රථවලට ගොඩ වුණා. වාර්තා විය ඇති ආකාරයට 53,000ක පමණ පිරිසක් මෙලෙස රැගෙන ගොස් තිබෙනවා. මෙලෙස කිලෝමීටර් කිහිපයක් දුර ආරක්ෂිත ස්ථානවලට ජනතාව රැගෙන ගොස් දින 10කට පමණ පසු තවත් කිලෝමීටර් 30ක් පමණ දුරකට නැවත ඔවුන්ව රැගෙන යනවා. තාවකාලිකව පැමිණි ඔවුන් නැවත කිසිවිටක නොසිතන්නට ඇති ඔවුන්ට නැවත කවමදාවත් ආපසු එන්න ලැබෙන්නේ නැහැ කියලා. යුක්රේන සහ බෙලරුසියානු ජනතාව 4,000ක් පමණ තයිරොයිඩ් පිළිකා හැදිලා මිය ගියා. අදටත් එහි විවිධ ජානමය විකෘති වීම නිසා ජනතාව අකාලයේ දුක් විඳිමින් මිය යමින් සිටිනවා. වනාන්තර ගහකොළ සතුන් සෑම දෙයක්ම විකිරණ වලින් දූෂණයට ලක් වෙලා වර්ග කිලෝමීටර් 2600ක භූමියක් තවත් වසර 3000ක් ජීවත් වීමට නුසුදුසු මළවුන්ගේ කලාපයක් බවට පත් වුණා. තවත් මාස කීපයකින් වානේ සහ කොන්ක්‍රීට් ආවරණයක් යොදවා ඛේදවාචකයේ පැල්ලම සෝවියට් රජය විසින් වසා දැමුවා. අද වන විටත් මේ ඛේදවාචකය නිසා රජයෙන් දීමනා ලබන යුක්රේනවැසියන් 135,000ක් පමණ සිටිනවා. ඒ විදිහට ඒ ඛේදවාචකයේ අවසන් වුවත් එහි කළු පැල්ලම තවත් වසර දහස් ගණනක් පවතීවි. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.